ඇයි මේ අපව පාලනය කරන අපිම ඡන්දි දාලා පත් කරගත්තු නායකයෝ ජනතාවගේ ප්‍රශ්න ගැන සංවේදී වෙන්නේ නැත්තේ? වෙච්ච මිනිසුන්ගේ ඕනෑපාකම් ගැනවත් බලන්න එපා. දැන් මේ රටේ මේ ඡන්ද නීතිය ගෙනාවා. ඒ ගෙනාව ඡන්ද නීතිය ඉස්සර තිබුණා කොට්ටාස ක්‍රමයක් කියලා එකක්. ඒ කොට්ටාස ක්‍රමයට අපි මන්ත්‍රී කෙනෙක් පත් කරපුවම නාගරික මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්, පළාත් පාලන මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්. ඒ මන්ත්‍රීතුමා බලනවා පුළුවන් තරම් තමන්ගේ ප්‍රදේශයේ නිවාස අඩු අයට නිවාස ස්ථාන දෙන්න. දැන් එහෙම එකක් නැහැ නේ, මුළු දිස්ත්‍රික්කයේම ඡන්ද හොයන්න යන්න ඕනේ මේ කුළු. ඉතින් ඒ ඡන්ද හොයන්න ගිහිල්ලා කෝටි ගණන් වියදම් කරන්න ඕන නිසා ඒගොල්ලෝ දූෂිතයන් සමග එකතු වෙලා මුදල් එකතු කරගෙන ඒ වැඩ පිළිවෙලවල් කරගෙන ගිහිල්ලා අන්තිමට පළාතේ මිනිස්සු, ඡන්දෙ දාපු මිනිස්සු ඇවිල්ලා තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරපුවාම එළව ගන්නවා. ඒක තමයි අපේ මේ විශේෂයෙන්ම 1978න් පස්සේ මේ රටට සිදුවෙච්ච මහ විනාශය. අන්නේ එකයි නිදහස් වෙළඳ ආර්ථිකය කියන එක ගොඩනගලා අපේ පාලකයෝ මේ රටේම නිපදවන්න පුළුවන් බොහෝ දේවල් පිටරටවල් වලින් ලංකාවට ගේන්න එන තත්ත්වයකට පත් කළා. අපේ රටේ නායකයෝ කියන අය මේ රට පාවා දීලා තියෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ මේගොල්ලෝ කළේ අපේ රට විදේශීය රටවල් වල වහල්කමට ගෙනෙන එකයි. දැන් වෙලා තියෙන්නේ ඔක්කොන්ට වඩා අන්තදී මොකද්ද, අපි හිඟා කන තත්ත්වයට වටලා තියෙනවා.